අයිබුවන් මේ දවස් ටිකේ ඇත්තටම වීඩියෝයක් කරගන්න බැරි වුණා. ඒ වීඩියෝයක් කරගන්න බැරුව ඉන්න අතරතුර එක නිවුස් එකක් තමයි මාව මේ වීඩියෝ එක කරන්න පෙළඹෙව්වේ. ඒ තමයි අපේ ප්‍රියාත් නිකේශල සමාජ ක්‍රියාකාරකෙක් වශයෙන් මේ අරගලයට මාර දායකත්වයක් දුන්න. ඒ වගේම මේ සමාජයේ දැන් සමාජයක් වශයෙන් එක තැනක ඉඳගෙන ඒ කට්ටියගේ හැසිරීම එක එක විදිහ වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවල ප්‍රියාත් නිකේශල කියලා කියන්නේ ලොකු කාර්යභාරයක් කරපු සියලු දෙනාම එකට එකතු කරගෙන යම් කිසි පුද්ගලයන් සමහර තැන්වලදී ආවේගශීලී වෙනවා නම් ඒව calm down කරගෙන සමාජයත් ඒ වගේම මේ අරගලයත් මේ කට්ටිය ගැටෙන්නේ නැතුව ලොකු ගමනක් එක්කගෙන ගිය හොඳ තරුණේ තමයි ප්‍රියාත් නිකේශල කියලා කියන්නේ. එතකොට ප්‍රියාත් මල්ලිට අද කඩුවෙල උපනගරාධිපතිගේ මැරයෝ ගේ පුතත් එක්ක ඇවිල්ලා මැරයෝ ටිකක් අද අමානුෂික විදිහට කඩු වලින් ඒ වගේම පොළු මුගුරු වලින් ගහලිවලා මේ වීඩියෝ එක බලන්න ඔබට බලන්න පුළුවන්ද කියලා මේ බලන්න. මෙන්න ගානෝ! මෙන්න ගානෝ! මේ ගානෝ! මේ ගානෝ! අම්මට කියලා තමයි පටන් අරගෙන කෑන්නෙන් කියලිවල දරුවෙක් ඉන්නෝ කියද්දි ගහන්නේ. එතකොට මෙන්න මේ දෙයම තමයි උනේ මැයි 9 උඹලට මතක නැත්තම් ආයි මතක් කරගනින්න සමාජය උඹලට මාර අපිරියාකින් වෛරයකින් පෙළෙන අවස්ථාවක උඹලා මේ විදියට මැවිල් වල තුප්පයි වැඩ කරන්න ගිහිල්ලා ඊට පස්සේ අර මයිනගේ අරක්කු ටික බීලා මේ විදියට මැවිල්ල වල සමාජ ක්‍රියාකාරීන් මේ වගේම මේ අරගලේ හිටපු කොල්ලොන්ට කෙල්ලන්ට අනවශ්‍ය විදියට ගහන්න ගිහිල්ලා තමයි උඹලා ඒක නිකන් ටින්කිරි ගාගත්තේ. උඹලා ඒ විදියට ගහන්න ගිහිල්ලා තමයි. එතකොට ආයි දැන් මේ රනිල් රාජපක්ෂ කියන එකා දැන් ඇවිල්ල වල මේ සමාජය පොඩි තත් බය කරගෙන හරේ මේ ඉන්නකොට දැන් උඹලට ආයි තටු වෙවිලා. උඹලා ඒක නිසා තමයි මේ විදියට දැන් ගිහිල්ල වල මේ ඊයේ ඕ අර ගුයිරාජ් ඒ වගේම අර පුත්තලම් බූරුවෙක් ඉන්න සරත් දිසාන්ත කියලා උන්ගේ පේජ් වල දාපු වීඩියෝ බලන්න ඒ අරගලේ හිටපු එවුන් මැරිච්ච හැටි උන් කියනවා. එතකොට මේ කට්ටිය කැන්සර්යක් හැදිලා මරනවා, මේ කට්ටිය නිකන් මැරලා තිබුණා, මේ කට්ටිය හිරේදි මරනවා, ලෙඩ වෙලා මරලා හරේ මේ නෙවෙයි රටේ නීතියක් නැති නිසා තොපි ඕ හැම එකෙක්ම හැම තරුණයෙක්ම තරුණියක්ම උඹලා මරණ තැන්ටපත් කරා මරුවා. ඒ වගේම අනිකුත් වද හිංසා වද වන්දන වලට ලක් කරා. ඉතින් ඒක නිසා මේ සමාජය නිවිලා තියෙන එකක් නෙවෙයි මේ අලුයට ගින්දර තියෙන්නේ. උඹලා අර මැයි 9 කරා වගේම ආයි ලොකු ටොපියක් කන්න ළඟයි. ඒක තමයි මේ වෙලා තියෙන්නේ මේ විදියට අර සමාජ ක්‍රියාකාරී මේ අරගලයට පණ දීපු. එතකොට ඒ අරගලය තුල උඹලා හිතාගෙන ඉන්නවා නම් මේ ඉන්න සමාජය දැන් නිවිලා ඉන්නවා, අපිට ඕන දෙයක් කරන්න පුළුවන්, දැන් රනිල් මාමා අපේ ඔක්කොම බේරගන්නවා කියලා. හැබැයි රනිල් මාමටත් බේරගන්න බැරි වෙන තැනකට දැන් ඉස්සරහටපත් වෙන්න ළඟයි. ඒක තමයි අද නිකේෂලට ගහපු එකෙන් උඹලා හොඳ ටොපියක් කන්න ළඟයි කියන එක මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද මේ සමාජය මේ නිවිලා නෙවි මේ අලු යට ගින්දර තියෙන්නේ කියන එක මතක තියාගෙන මේ ඉස්සරහට හැසුනොත් හොඳයි. ඒ වගේම රටේ නීතිය කරන උන්ට කියනෝ මේක දැන් මේකට නීතිය හරියට ක්‍රියාත්මක වුණ නැතුනොත් එහෙම ඊට පස්සේ රටේ මිනිස්සු අතර නීතිය ගත්තට පස්සේ උඹලා ඕකට ඊට පස්සේ කිබුල් කඳුළු හලන්න එන්න එපා. අර මේ ගුරුවරයෙක් කිලිවල ගෑණියෙක් ඇවිල්ලිවල රාජපක්ෂලාගේ අසූචි ගන්න අල්ලිය ගහ මන්දිරේ ඇවිල්ලිවල කිව්වේ මොකද්ද? අපි මාස ගානක් තිස්සේ කිව්ව ගෝඨාභය සර්ට මුන්ව ගහලෙලවන්න කියලා. ඒක කරපු නැති නිසා අපි ආවද දැන් මයින ගෝගම සම්පූර්ණම ඉවරයි. අපි ඒක ඩිස්ට්‍රොයි කරා. දැන් අපි යනවා ගෝඨ ගෝගමට කියලිවල තමයි ඇවිල්ලිවල කට්ටිය ටින්කිරි ගාගත්තේ. ඒ වගේ දැනුත් මේ ටින්කිරි ගාගන්න හදන්නේ කට්ටිය උඹලට ඉදිරියට අනිවාර්යෙන්ම කෑමට ළඟයි, කෑම නියමිතයි. ඒක මතක තියාගෙන පාඩු හිටියොත් හොඳයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම්
අදට ගිහිල්ලෙන්නම් මේ සමාජය අරගලයට බලගන්නන්න වැඩේ අපි කරනවා ඒක නිසා ඒ සමාජ ක්‍රියා ඒ සමාජ දායකත්වය අපි දෙනවා ඒක නිසා උබලා හරි පරිස්සමෙන් ඉඳපන් කියන එක අපි කියන්න කැමතියි එහෙනම් අදට ගිහිල්ලෙන්නම් සිල්ලු දෙනාට ප්‍රතිරුවන් සරණයි ආයුබෝවන් රනිල් රාජපක්ෂට මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ ඇති කරේටත් ඇරෙන්න ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම දේශර ගති යොදා සතුරන් පරදමු අත්දැල් බැඳා නැගිටිව් අවිසම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසම පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය